කිතාවේ විශේෂයෙන්ම පාසල් වල අනත්සයකෙන් වශයෙන් අපිට ජීවත් වෙන්න බෑ. පැහැදිලිවම තියෙන වැටුපෙන් මේ ජීවත් වීමේ ක්‍රමයක් නැහැ. ඒක නිසා අපි පැහැදිලිව මෙතෙන්ට පැමිණලා ඉදිරිපත් කරන්නේ ජීවත් වීමේ අයිතිය අපිට ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව සද්ද දාලා බද්ද ගහලා සද්ද නැතුව රෙද්දස්සේ ගහගෙන ජීවත් වෙන්න හදන්නේ මානව හිමිකම් මේ IMF ණය අරගෙන. මේකෙන් තමයි මේ රජේ ජීවත් වෙන්න හදන්නේ. ඒක නිසා පැහැදිලිවම සඳහන් කරන්න කැමතියි IMF ණය අවශ්‍ය නැහැ. දැන් රුපියල ස්ථාවර වෙලාගේ ආණ්ඩුව කියනවනම් එහෙමනම් දැන් IMF ණය ගන්න මොකටද? රටේ ජනතාව තවදුරටත් මේක මේ ප්‍රෝඩාවට අහු වෙන්න හොඳ නැහැ. රටේ ජනතාව පැහැදිලිව සඳහන් කළ යුතුයි මේ කරන්නේ ප්‍රෝඩාවක්. නමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියලා. හැබැයි ඒකාධිපති ආණ්ඩුවක් තමයි මේ පවතින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිව පත් වුණේ මිලදී ගැනීම සිදුකලේ. රටේ ජනතාව පරිත්‍යාග කරලා පච්චර ගැනීමක් නෙමෙයි සිදුකලේ. රටින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව පැහැදිලිවම පත් වුණේ මිලදී ගැනීමක් වශයෙන් ජනාධිපතිකම ගත්තේ. ඔහු තමයි මේ ඒකාධිපතිවාදයට පත් වෙලා තිබෙන්නේ. ඒක නිසා පැහැදිලිව සඳහන් කරන්න කැමති අපි නැවතත් කියනවා සද්ද දාලා බද්ද ගහලා සද්ද නැතුව රෙද්දස්ස ගහගත් ආණ්ඩුවට කියනවා උඹලා IMF ණය අරගෙන තවත් මිනිස්සුන්ට මේ පීඩාවට පත් කරන්න එපා. කළ යුතු එකම දේ තමයි රුපියල යම් ස්ථානකට පත් වෙලා තිබෙනවා නම් ඒ රුපියල අනුව මේ රට ගෙනියපල්ලා. එහෙම නැත්නම් වහාම ඉල්ලාස්වැල්ල අපි 15 වෙනිදා සමස්ත රාජ්‍ය අර්ධ රාජ්‍ය සමස්ත රුපියල් සංගම් රාශියක් එකතු වෙලා පාසල් වහනවා, පාරවල් වහනවා, සියල්ල අක්‍රිය කරනවා, රටම අකර්මණ්‍ය කරනවා. එදාට බලා ගන්න පුළුවන් රාජ්‍ය සේවකයන් කියන ගැම්ම උඹලා පැහැදිලිව මේ රටින් තුරන් කරන්න රාජ්‍ය සේවකයන් ඇතුළු සියලුම දෙනා එකට ආත්මල ගඳ ගන්නවා කියන මතක් කිරීම කරමින් පොදු මහජනතාව වෙනුවෙන් මේ කරන අරගලය දැවැන්ත අරගලයක් බවට පත් කරමින් මුන් එළවා දමන්න කටයුතු කරනවා කියන එක සඳහන් කරන්න කැමති බොහොමත්ම ස්තුතියි.